ආදරෙන් පිළිගන්නවා ඔයාලා හෝම් ගැරේජ් YouTube channel එකට. අද අපි ඔයාලට ගෙනෙන්නේ 1980 වර්ෂයේ ජපානයේ නිෂ්පාදිත Mitsubishi Delica L300 කියන වෑන් රථය ගැන. ඇත්තටම මේ වෑන් රථයේ අපි වෙනස්කම් කීපයක්ම සිදු කරලා තියෙනවා. මේක පෙට්‍රල් වෑන් රථය. මේක රවුන්ඩ් ලයිට් ඔරිජිනල් ආපු එකක්. දැනට කොටු ලයිට් කරලා තියෙනවා අපි. ඒ වගේම මේකේ ඔරිජිනල් කණ්ණාඩි අයින් කරලා පෙජරෝ කණ්ණාඩිය යොදාගෙන තියෙනවා මේකට. ඒ වගේම ඔයාලට තව ඉස්සරහට ගියොත් දැක ගන්න පුළුවන් මේ වාහනේට ඇවිල්ලා තියෙනම ඔරිජිනල් නිකල් ඩෝ හැන්ඩල් සෙට් එකක්. ඒකෙන් හොඳ පෙනුමක් වාහනේට හම්බ වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට දැක ගන්න පුළුවන් වාහනේ ස්ලයිඩින් ඩෝ එකට නිකල් වීඩින් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකිනුත් හොඳ පෙනුමක් වාහනයට ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා වාහනයක් ගන්නවා නම් අනිවාර්යයෙන් බොඩි කන්ඩිෂන් එක බලන්න ඕනේ. ඒ වගේම බලන්න මේ විදිහට වාහනේ බොඩිය ඇද පේනවද කොහොමද කියලා. ඒ වගේම මේ විදිහට පීල්ල කෙලින් තියෙනවද කියලා බලන්න. ගොඩක් වෙලාවට පීල්ල කෙලින් නැතුව ඇද වෙලා තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒ ටින්කරින් කරන්න ගිහිල්ලා ඒ වාහනේ. ඒ වගේම අපි මේ විදිහට පිටිපස්ස පැත්තට ගියොත් වාහනේ පසුපස පෙදෙසට හොඳ යකඩ බෆර් එකක් බලා ගන්න පුළුවන් ඔරිජිනල් ආපු. ඒ වගේම බැක් මිරර් එක තියෙනවා, බැක් සයිඩ් මිරර් එක. මේ පැත්තනුත් බලන්න පුළුවන් බොඩිය ඇද පේනවද, වාහනේ පීල්ල කොහොමද. ඒ වගේම වහලේ තත්ත්වය දිරුම් තියෙනවද කොහොමද කියලා බලන්න පුළුවන් ඕගොල්ලොන්ට. දැන් මේ විදිහට දකුණු පැත්තේ බඳ දිහා බැලුවොත් ඔයගොල්ලන්ට අපි ඉස්සරහට යනවත් එක්කම දැක ගන්න පුළුවන් බඳේ ග්‍රූව් එකක් තියෙනවා. ඒ වගේම ඔරිජිනල් ආපු ෆිට් ග්ලාස් එක. ඊට ඉදිරියෙන් තියෙනවා කට් ග්ලාස් එකක්. ඊට ඉස්සරහින් තියෙනවා ඩ්‍රයිවිං සීට් එක ඩෝ එක. ඒ වගේම ඔයගොල්ලන්ට දැන් දැක ගන්න පුළුවන් වාහනේ ඉදිරි පස පෙනුව. මේක 1980 වර්ෂයේ ජපානයේ නිෂ්පාදිත පෙට්‍රල් වෑන් රථයක්. දැනට අපි ඩීසල් එන්ජිමක් තියලා කන්වර්ට් කරලා තියෙනවා. 1982 තමයි මේක ලංකාවේ රෙජිස්ටර් කරලා තියෙන්නේ. මේ විදිහට ඔයාලට ඉස්සරහ පැත්තෙනුත් වාහනේ වහලේ තත්ත්වය, බොඩිය සහ පීලිවල තත්ත්වය බලන්න පුළුවන් කොහොමද කියලා. ඇද තියෙනවා කියන්නේ අනිවාර්යෙන් ටින්කරින් කරලා. ඒ ගැන ඕගොල්ලොන්ට සැකයක් නැතුව බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු රියදුරු අස්වන පැත්තේ ඉඳන් වාහනේ අතුල්ත තත්ත්වය කොහොමද කියලා. වාහනේ දොර ඇරපු ගමන් ඕගොල්ලොන්ට දැක ගන්න පුළුවන් වාහනේ අරින්න වහන්න පහසු වෙන්න දොරේ හොඳ ඩෝ හැන්ඩල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ෂටර් ස්විච් පාස් කරගන්න ෂටර් හැන්ඩල් එක. ඒ වගේම බෆල් එකක් දැක ගන්න පුළුවන්. ඒක නම් අපි අයි කරපු එකක්. ඔරිජිනල් ස්ටාර් වැගන් එකේ ඔරිජිනල් බෆල් එකක් එනවා මෙතෙන්ට. ඒ වගේම ඔයාලට මෙතෙන් දැක ගන්න පුළුවන් ඩෝ ස්විච්. නෝමල් වාහනයක වගේම ඩෝ ස්විච් ඇවිල්ලා තියෙනවා. ඒක කනෙක්ට් වෙලා තියෙන හුඩ් ලයිට් එකට. ඔයාලට දැක ගන්න පුළුවන් ඒක ඔන් ඕෆ් වෙනවා. ඔයාලට වාහනේ ඇතුළට නගින්න පහසු වෙන්න මෙතන ඩෝ හැන්ඩල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක ලොකු පහසුවක් වෙනවා. ඒ වගේම සන් වයිසර් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහා හොඳට ඉඩකඩ තියෙනවා. ඒ වගේම තුන් දෙනෙකුට පාසුවෙන් ගමන් කරන්න පුළුවන් ඉස්සරහ. කකුල් වලට උනත් හොඳට දිගෑරගෙන යන්න පුළුවන් හොඳ ස්පේස් එකක් තියෙනවා ඉස්සරහ.
වලට දෙක ගන්න පුළුවන් මෙතන යතුරු කට තියෙනවා වාහනේ ඔන් එක ඕෆ් එකේ වගේ මේ ACC එක දැන් වාහනේ ඔන් කරලා තියෙනවා වාහනේ දැන් හීට් වෙනවා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් හීට් බල්බ් එක වාහනේ ඔන් කරපු ගමන් හීට් එක ඔන් වෙනවා ඒ වගේම මෙතන තියෙනවා හීට් මීටරේ ඒ වගේම ඔයාලට දැක ගන්න පුළුවන් ඇනලොග් RPM මීටර එකක් දැන් අපි වාහනේ දොරවල් ඇරලා තියෙන හින්දා මෙතෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඩෝර් ස්විච් ලයිට් එක ඉන්ඩිකේට් කරනවා ඒ වගේම හීට් උඩින් එන්ජින් ඔයිල් ලයිට් එක ඒ වගේම බැටරි ලයිට් එක ඒ වගේම බ්‍රේක් සිස්ටම් ලයිට් එක හෙඩ් ලයිට් එක සිග්නල් ලයිට් දෙක පැයට කිලෝමීටර් 160ක ඇනලොග් ස්පීඩ් මීටර් එකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ වගේම මේ බටන් එක පුෂ් කරාම පැයට කිලෝමීටර් ගාන මයිනස් කරගන්න ඕගොල්ලන්ට පුළුවන් ඔය වගේම මෙතන තියෙන ෆියුල් මීටර් එක මේක ෆෝවර්ඩ් වාහනයක මීටර් බෝඩ් එකක් තමයි අපි දැන්ට තියලා තින් මෙතන ෆෝවර්ඩ් ලයිට් එක ඒ වගේම ෆියුල් ලයිට් එක දැක ගන්න පුළුවන් ඕගොල්ලන්ට ඕගොල්ලන්ට මේ විදිහට වාකවුළු දැක ගන්න පුළුවන් ඒක මේ විදිහට වැඩ ගන්නවා බලන්න පුළුවන් ඕගොල්ලන්ට දෙන්නවිලා තියෙන බ්‍රේක් ෆ්ලූයිඩ් පද්ධතිය මෙතනින් ඕගොල්ලන්ට වාහනේ බ්‍රේක් ෆ්ලූයිඩ් ප්‍රමාණය බලා ගන්න පුළුවන් ඒ වගේ මෙතන තියෙනවා සිග්නල් සිග්නල් ස්විච් එක ඒ වගේම හෙඩ් ඩිම් ස්විච් එක මෙතන ස්විච් දෙකක් තියෙනවා දැන්ට අපි මේක පාකින් ලයිට් වලට දීලා තියෙන්නේ මෙතන හසාඩ් ස්විච් එක දැක ගන්න පුළුවන් ඕගොල්ලොන්ට ඒ වගේම හෝන් එක මෙතන තියෙන වයිපර් ස්විච් එක ඒ වගේ වීස්ක්‍රීන් වොෂර් කේ ස්විච් එකක් මෙතෙන්ටම සෙට් වෙලා තියෙන්නේ. ඔගලොන් මේ විදිහට වයිපර්ස් වේග පද්ධති දෙකකින් සමන්විතයි. ඒ වගේ වීස්ක්‍රීන් වොෂර් එකත් මේ විදිහට උඩට පුෂ් කරාම වීස්ක්‍රීන් වොෂර් එක ඔන් වෙනවා. ඒ වගේම අපි පල්ලෙහාට ගියොත් ඔගලොන්ට වෙන්ට් කවුළු කකුල් වලට දැක ගන්න පුළුවන්. මෙතන ඇක්සලරේටර් එක, බ්‍රේක් එක ඒ වගේම ක්ලච් පැඩල් එක නෝමල් වාහනයක වගේම තියෙනවා මෙතෙන්දි බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට හෑන්ඩ් බ්‍රේක් පද්ධතිය ඒ වගේම සිගරට් ස්විච් එක ඒ වගේම වේග පද්ධති තුනකින් සමන්විත බ්ලෝවර් පද්ධතියක් තියෙනවා ඒ වගේම මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා වාහනේ බ්ලෝවර් ස්විච් සෙට් එක මේක මේ විදිහට වැඩ කරන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ වගේම 1980 වර්ෂයේ නිෂ්පාදිත පැරණි රේඩියෝ එක තියෙනවා මෙතන පල්ලේ හැඳින අපි ආෆ්ටර් මාකට් ටයිගර් බු රේඩියෝ එකක් දැන් අපි බලමු වාහනේ වම් පැත්තේ ඉඳන් වාහනේ ඇතුළත තත්ත්වය කොහොමද කියලා ඕගොල්ලොන්ට මේ විදිහට බලා ගන්න පුළුවන් වාහනේ ඩෑෂ්බෝඩ් හැන්ඩල් එකක් ඇවිල්ලා තියෙනවා වාහනේ ඩ්‍රයිවිං සීට් එක පැත්තේ වගේ මේ පැත්තෙන් නගින්න පහසු වෙන හැන්ඩල් එකක් තියෙනවා ඒ වගේම ඉඳගෙන යද්දී අල්ලගන්න උඩ හැන්ඩල් එකක් ඇවිල්ලා තියෙනවා ඒ වගේම මෙතන කැබ් එක ඇවිල්ලා තියෙනවා ඕගොල්ලෝ බඩු බාහිර ආදී මෙතෙන් දාගන්න පුළුවන් ඒ වගේම මෙතන පල්ලෙහාට ගියොත් දැක ගන්න පුළුවන් කකුල් වලට වෙන්ට් කවුළු තියෙනවා ඒ වගේම ඔරිජිනල් වින්ස්ක්‍රීන් වොෂර් එක එන්නේ මෙතෙන්ට අපි එක දැන්ට මෙතන රීප්ලේස් කරගෙන තියෙනවා ඒ වගේම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන වාහනේ බ්ලෝව පද්ධතිය ඒ වගේම මේ වාහනේට වේග පද්ධති පහකින් සමන්විත හෑන්ඩ් ජියර් පද්ධතියක් තමයි ඇවිල්ලා තින්නේ වාහනේ ස්ලයිඩින් ඩෝ එකෙන් ඇතුළට ගියොත් ඕගොල්ලන්ට වාහනේ ඇතුළත මේ විදිහට බලා ගන්න පුළුවන් දැන්ට අපි මේකේ සීට් පද්ධතිය ගලවලා අයින් කරලා තියෙන්නේ මේක ඔරිජිනල් තනි සීට් පේලියක් එනවා හකුලන්න පුළුවන් විදිහට මේ විදිහට ඕගොල්ලොන්ට ඇතුළත තත්ත්වය බලා ගන්න පුළුවන් ඒ වගේම ඩ්‍රයිවිං සීට්
එකට පිටිපස්සෙන් යකඩ බාර් එකක් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම වාහනේ සම්බරතාවයට වගේම සේෆ්ටි එකට ගොඩක් වැදගත් වෙනවා ඒක. මේ විදිහට ඕගොල්ලොන්ට වාහනේ ස්ලයිඩින් ඩෝ එක ඇතුල් පැත්තෙන් බලා ගන්න පුළුවන්. මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා වාහනේ ස්ලයිඩින් ඩෝ හැන්ඩල් එක. මේක පුෂ් කරලා ඕගොල්ලොන්ට ස්ලයිඩින් ඩෝ එක ඕපන් කරගන්න පුළුවන් මේ විදිහට. දැන් අපි බලමු වාහනේ පිටිපස්සේ ඉඳන් ඇතුළත තත්ත්වය. මේ විදිහට ඕගොල්ලෝ පිටිපස්සේ දොර ඕපන් කරගන්න පුළුවන්. මෙතන තියෙනවා දොර ලොක් එක. මේක මේ විදිහට තමයි ලොක් වෙන්නේ. ඒ වගේම ඕගොල්ලොන්ට මේ විදිහට පිටිපස්සේ ඉඳන් වාහනේ ඇතුළත තත්ත්වය බලන්න පුළුවන්. අපි දැන් මේ වාහනේ එන්ජින් එක පැත්තට යමු බලන්න. මේ වාහනේ 1439 cc එන්ජින් ධාරිතාවයකින් සහිත 4G30 කියන පෙට්‍රල් එන්ජින් එකෙන් තමයි මේ වාහනේ සමන්විත වෙලා තියෙන්නේ. දැන්ට මේක ටවුන්ස් 2C එන්ජින් එකක් තියලා ඩීසල් වලට කන්වර්ට් කරලා තියෙනවා. මෙතනදී ඔයගොල්ලන්ට වාහනේ එයා ක්ලීනර් පද්ධතිය බලා ගන්න පුළුවන්. ඒ වගේම වාහනේ ඔයිල් කට, ඒ වගේ මෙතනින් වාහනේ ඔයිල් බලන කූර, ඔයිල් ලෙවල් එක බලන එක, ඒ වගේම ඩීසල් පම්ප් එක. මෙතනින් ඕගොල්ලන්ට රේඩියේටර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕෆ්ලෝ ටැංකිය මෙතෙන්ට අරගෙන තියෙනවා අපි. මේ විදිහට ඕගොල්ලන්ට වාහනේ යට කොටස බලා ගන්න පුළුවන්. මේකේ ග්‍රීස් නිපල් 18ක් විතර තියෙනවා. ඒ වගේම මේ විදිහට ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් යටින් එන්ජින් ගාඩ් එකක් තියෙනවා. වාහනේ පසුපස ප්‍රදේශයෙන් යට බැලුවොත් ඕගොල්ලොන්ට මේ විදියට දැක ගන්න පුළුවන් පිටිපස්සේ මුලින්ම ස්පෙයර් වීල් එක. ඒ වගේම ඊට ඉස්සරහින් වාහනේ ෂොක්ස් සෝප පද්ධතිය තියෙනවා. ඒ වගේම දුනු සකල් පද්ධතිය. වාහනේ ලයිට්ස් පද්ධතිය පැත්තට අපි ගියොත් මේ විදිහට ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වාහනේ හෙඩ් ලයිට් එක, පාකින් ලයිට්, සිග්නල් ලයිට් වගේම මෙතන තියෙන බෆර් එකට ආපු සිග්නල් ලයිට් එකක්. මේ විදිහට ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් බෆර් එකේ සිග්නල් ලයිට් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි දැන් වාහනේ පසුපස පෙදෙසට ගියොත් ඕගොල්ලොන්ට දැක ගන්න පුළුවන් මුලින්ම තියෙනවා සිග්නල් ලයිට් එක, ඒ වගේම බ්‍රේක් ලයිට්, රිවර්ස් ලයිට්, ඒ වගේම රිෆ්ලෙක්ටර් දෙකකුත් තියෙනවා වාහනේ. මේ වීඩියෝ එකත් එක්ක එකතුන හැමෝටම ස්තුතියි කියන ගමන්ම මේ වීඩියෝ එකේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඕගොල්ලොන්ට කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න, තව දන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහට අලුත් වීඩියෝත් එක්කලා අපි හම්බ වෙමු. ඕගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.